ලිලැක් කියන්නේ මගේ පොත, කවි පොත. කවි කිව්වට ඒක ඇත්තටම ජර්නල් එකක් වගේ. ඒකේ හැමදේම තියෙනවා, කවි, කෙටි කතා සහ කෙටි සටහන්. ලිලැක් ඇවිල්ලා යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ තිබෙන මලක්. ලස්සනයි, සුවඳයි, ප්‍රේමය වගේම තමයි. මගේ පොත, මගේ පොතේ සම්පූර්ණයෙන්ම තියෙන ප්‍රේමය. හැබැයි ප්‍රේමය කිව්වට අර හැම කෙනෙක්ම දන්න කියන හැම පොතකම තියෙන වගේ ප්‍රේමය නෙමෙයි ඒක. ඒක කොටුවෙන් පිට ප්‍රේමය. තියෙනවනේ ගෑනු කෙනෙක් කතා කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල්, මෙන්න මේ සීමාව ඉඳගෙන කියලා. අන්න ඒ සීමාව අතික්‍රමණය කරපු පොතක් තමයි ලිලැක් කියන්නේ. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේක, ඒ සීමාව ඉඳගෙන බලන කෙනෙක්ට කියන්න පුළුවන් මේක හරි කෙනෙක්ට බලන්න හොඳ නැති අසික්කිත පොතක් කියලා. මොකද පොතේ භාෂාව සැරයි ඒ නිසා. හැබැයි මේ ඇත්තටම ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මං හිතන්නේ මිනිස්සු අඳුරගෙන නැහැ. අපි කොච්චර කවි ලිව්වත්, අපි කොච්චර කතා ලිව්වත්, මිනිස්සු කොච්චර කවි කතා පොත් කියෙව්වත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. හේතුව හුඟක් කවි කතා පොත් ඇතුලේ තියෙන්නේ ඔය සම්ප්‍රදායික ප්‍රේමේ රාමුවම තමයි. ඉතින් එතකොට මේ අනික් කෙනාගේ ජයග්‍රහණ දරා ගන්න මිනිසුන්ට බෑ. මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. හැබැයි ආකල්පමය වෙනස සාහිත්‍ය ඇතුලේ සිදු කරන්න නම් ඊට වඩා වෙනස් මාවතකට සාහිත්‍ය ගමන් කරන්න ඕනේ. එතකොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියන තැනට ආවම අපි ඇත්තටම අපි බැලුවොත් අපි හැමදාම ඉදිරියදා ජීවිතයේදී කරන දේවල් වලදී අපි ගොඩක් දේවල් වලදී අපි කරන්නේ රචයට ඇඟිල්ල දික් කරන එක. නමුත් ඉතිරි ඇඟිලි හතරම අපේ පැත්තට දික් වෙනවා. හේතුව ඔය හැම රජයක්ම පත් කරගත්තේ අපි. ඔය හැම රජයකින්ම හැමදාම කරෙත් මිනිස්සුන්ව පීඩණයට පත් කරපු එක. හැබැයි මිනිස්සු ප්‍රේමය කියලා අඳුනගෙන කියන්නේ පීඩාවට පත් වීම. එතකොට මිනිස්සු කරන්නේ මිනිස්සු කවදාකවත් ඡන්දය භාවිතා කරනකොට තමන් ගැනවත්, රට ගැනවත්, අනුන් ගැනවත් හිතන්නේ නැහැ. එයාලා එංගලන්ට පුරුදු විදිහටම පුරුදු රටායම ඡන්දය භාවිතා කරනවා, රජයන් පත් වෙනවා, රජය එංගලන්ව පීඩාවට පත් කරනවා. මිනිස්සු තමන් ළඟම ඉන්න කෙනාගේ පිටින් ඒ නසස්සුන්තාවේ යවනවා. මේක තමයි හැමදාම සිද්ධ වෙන්නේ. ඉතින් දේශපාලනය ඇතුළේ ප්‍රේමේ නැහැ. හැබැයි දේශපාලනය ඇතුළේට ප්‍රේමේ එන්න ඕනේ. අනේ එදාට මිනිසුන්ට සිද්ධ වෙන එකක් නැහැ ආදරය කරන්න තැනක් දෙන්න කියලා අරගල කරන්න. ඉතින් ඇත්තටම ලංකාවේ මං හිතන්නේ මේ හැමදේම කරන්න පුළුවන් එක තැනක් තියෙනවා. ඒ තමයි පාසල. පාසලේ පෙළපොත් ඇතුළේට ළමගේ හිතීමේ චින්තන නිදහස පුළුල් කරන යමක් ඇතුළත් වෙන්න ඕනේ. අලුත් වෙන අලුත් නව සාහිත්‍යකරුවෝ එංගලන්ගේ නිර්මාණ ඇතුළට සැබෑම් ප්‍රේමය කියන්නේ මොකද්ද කියන එක ඇතුළත් කරන්න ඕනේ. සහ පාසල් පෙළපොත්වලින් ඒ වෙනස ඇති වෙන්න ඕනේ. අන්න එදාට අපි ප්‍රේමයක් විඳීවි. ලංකාව කියන්නේ ඇත්තටම 30 වසරක මේ යුද්ධකින් පීඩා විඳපු රටක්. ඒ යුද්ධ ඉවර වෙච්ච දවසේ මිනිස්සු රතිඤ්ඤාපත්තු කළා, කිරිබත් ඉව්වා. නමුත් ඒ ඉවර වෙච්ච කාල සීමාව තුලදී වක්වත් නොතිබිච්ච වාර්ගික බෙදීමක්, මිනිස්සු අතර ජන වාර්ගික බෙදීමක් මේ වෙනකොට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මේක සම්පූර්ණයෙන්ම වගේ ඇති කරලා තියෙන්නේ බොහෝ දුරට තරුණ ප්‍රජාව වැඩිපුරම ඉන්නේ සමාජ මාධ්‍ය ජාලයක. එතකොට සමාජ මාධ්‍ය ජාලය තුල ඉන්නවා ජාතිවාදය සහ ආගම්වාදය පතුරවන කොටස්. අන්න එයාලා හරහා තමයි මේ දේ ඇත්තටම ඇති කරලා තියෙන්නේ. එතකොට එංගොල්ල කරන මූලිකම දේ තමයි එංගොලන්ට එංගොලන්ගේ එජෙන්ඩා එකට අනුව මේ තරුණ ප්‍රජාවගේ ඔලු ඇතුළට එංගොලන්ගේ අදහස් ටික දානවා. මෙයා මුස්ලිම්, මෙයා සිංහල, මෙයා කතෝලික, මෙයාගේ ආගම මුස්ලිම්, මෙයා හදන්නේ මේ ලංකාවේ සිංහල ජාතිය නැති කරන්න. මෙන්න මේ වගේ අදහස් එංගොල්ල අඩුම ගානේ කඩේකට වක්වත් නෑ. අපිට මුස්ලිම් කඩ වලට කෙනෙක්ට යන්න දෙන්නේ නෑ. ගියොත් යනවා කියලා දැනගත්තොත් සමහරට යාගේ යාළුවා වුණත් ප්‍රසිද්ධියම සමහරවිට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලාවක තමන්ගේ අප්‍රසාදය පළ කරනවා අදාළ කෙනාට විරුද්ධව. එතකොට මේක මූලිකවම මේ අපේ මේ 30 වසරක යුද්ධ ඉවරුණාට පස්සේ වක්වත් නොතිබිච්ච තත්ත්වයක් ඇති වුණේ මේ ඈත කාලීන අවුරුදු දෙකක් තුනක් ඇතුළත. මේක තනිකරම ඇවිල්ලා ඇත්තටම කිව්වොත් මේක පොලිටිකල් එජෙන්ඩා එකක්. ඒක පිටිපස්සේ ඉන්නවා තව පිරිසක් ජාතිවාදීන් සහ ආගම්වාදීන් කියලා. එතකොට දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය විදිහට රට ගෙනියන්න හෝ තමන්ගේ ඇති වෙන ප්‍රශ්න ටික වහන්න බෑ. මිනිස්සු එංගොල්ල කරන දේවල් ගැන දැනුවත් භාවයෙන් හිටියොත් සහ එංගොල්ල කරන දේවල් දිහා ඇස්සරගෙන හිටියොත්. එතකොට එංගොල්ල හැමතිස්සෙම කරන්නේ මොනවා හරි දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් ඔය කියන ආගම්වාදීන් හෝ මේ ජාතිවාදීන් කියන කල්ලි වලට එංගොල්ලගේ කන්ට්‍රැක්ට් එක බාර දෙනවා. හරි මොන හරි ප්‍රශ්නයක් ඇති කරපළ දැන් ආගම්වාදයෙන් හරි ජාතිවාදයෙන් හරි කියලා. එංගොල්ල ඒක උස්සලා ගත ගමන් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ට අමතකයි ඇත්තටම රටේ තිබ්බ ප්‍රශ්නේ මොකද්ද කියලා. එංගොල්ල ඊළඟට කතා කරන්න ගන්නේ ඔය කියන ජාතිවාදයට හෝ ආගම්වාදයට අදාළ ගැටලුව.